පස්සෙනි පාඩම. ඉතින් මේ පාඩමට යන්න කලින් මං ඔයාට මතක් කරලා දෙන්නම්. කලින් අපි කතා කරපු පාඩමේ විශේෂ දේවල් මොනවද කියන එක මතක් කරලා දෙන විශේෂ දේවල් ගැන ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න ඕන දේවල් තියෙනවා. ඉතින් ඒ දේවල් ටික ආපහු සැරයක් මතක් කරලා මං ඔයාට වැඩක් දෙන්නම්. අපි බලමු ඒ ටිකක් කරලා අපි අලුත් පාඩමට අද යමු. හරිද? ඉතින් අන්තිමටම අපි කතා කරලා තියෙනවා මෙන්න මේ මහා පොදු සාධකයේ කුඩා පොදු ගුණාකාරයේ සම්බන්ධයෙන්. එතකොට අපි ඉස්සෙල්ලම මපොසා ගැන කතා කරෝති. මපොසා ගැන කතා කරොත් පුතේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. අපිට මේ මපොසා එහෙම නැත්නම් මහා පොදු සාධකයේ කියන එක නම හොයාගන්න ක්‍රම කීයක් තිබුණාද? අපිට ක්‍රම තුනක් තිබුණා. හරිද? ඒකෙන් අපි පළවෙනි එක තමයි අපිට පුළුවන් සාධක ලිවීමේ ක්‍රමය සාධක ලිවීමේ ක්‍රමයෙන් මපොසා හොයාගන්න. එහෙනම් අපි පළවෙනියටම පුළුවන් ඔයාලට මේ පෑන පේනවද? මේ පෑන ලියන එක කියන්න බලන්න. මේ පෑන ලියන එක පේනවද? මම ලියන එක පේනවද? ඕක නෑද? හරි, මට නම් පේනවා. මගේ කම්පියුටර් එකේ තියෙන ඉතින් මට පේනවා. හරි, මේ සාධක ලිවීමෙන් අපි එකක් කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් ප්‍රථමක සාධක ක්‍රමය කියලා අපි තව එකක් ඉගෙන ගන්නවා. ප්‍රථමක සාධක භාවිතය ඊට පස්සේ අපි තව ඉගෙන ගන්නවා බෙදීමෙන්. හරිද? බෙදීමේ ක්‍රමයෙන් අපි ඒක තව එකක් ඉගෙන ගන්නවා. අපි එතකොට ක්‍රම තුනකට මේ මහා පොදු සාධකය හොයන එක ගැන කතා කරගන්න. හරි, අපි බලමු. දැන් මෙතනින් මම ගානක් ලියාගෙන වාට පෙන්නන්නම්. මේකට සාධක ලිවීමේ ක්‍රමය, ප්‍රථමක සාධක සහ බෙදීමේ ක්‍රමය කියන මේ තුන් දෙනාම පාවිච්චි කරලා කොහොමද මේක හදාගන්නේ කියලා. කියන්නේ මේකෙන් එකකින් හදුවාම ඇතිනේ. මේ ක්‍රම තුනම මම ඔයාලට අපව මතක් කරන්න හදන්නේ. හරිද? ඉතින් මම හොයලා දෙන්න යන්නේ මෙන්න මේ 8, ඒ වගේම 12, 24 යන සංඛ්‍යාවල අපි මපොසා හොයමු. හරිද? යන සංඛ්‍යාවල මපොසා තමයි හොයාගන්න යන්නේ. හරිද පුතේ? මෙන්න මේ කට්ටියගේ මහා පොදු සාධකය හොයාගන්න තමයි යන්නේ. මේක තමයි අපේ වැඩ. හරිද? දැන් මහා පොදු සාධකය හොයනකොට අපිට පුළුවන් මේ සාධක ලිවීමේ ක්‍රමයෙන් හොයාගන්නව නම් අපිට මේගොල්ලෝගේ සාධක ලියාගන්න. දැන් 8, 12, 24 නම් අපි 8 සාධක, 12 සාධක, ඒ වගේම 24 සාධක ටික ඉස්සරහින් ලියාගන්න. හරිද? සාධක ලිවීමේ ක්‍රමේදී අටේ සාධක ලියනවා නම් මම ලියන්න ඕන මොනවද? මට කියන්න බලන්න. දැන් අටේ සාධක ලියනවා නම් මම මොනවද අටේ සාධක විදිහට ලියන්න ඕන? අපිට එක ලියන්න පුළුවන්, දෙක, ඊට පස්සේ අපිට හතර ලියන්න පුළුවන්, ඊට පස්සේ අට ලියන්න පුළුවන්. එක, දෙක, හතර, අට කියලා සාධක හතරයි. 12ට ඉන්නවා 1, 2, 5. එකින් බෙදනවා, දෙකින් බෙදනවා, තුනෙනුත් බෙදනවා, හතරෙන්, ඊට පස්සේ 6, ඒ වගේම 12. හරිද? ඔය විදියට. ඊට පස්සේ අපිට ආයෙ ලියන්න ඕනේ 24 සාධක ටික. 24 ලියනවා නම් 1, 2, 3, තුනෙන් බෙදෙන නිසා, හතරෙන් බෙදෙන නිසා 4 සාධකයක් වෙනවා, 5 බෙදෙන්නේ නැහැ, 6 සාධකයක් වෙනවා, 7, 8, 8 බෙදෙන නිසා 8 සාධකයක් වෙනවා. ඊට පස්සේ 9 නැහැ, 10 නැහැ, 11 නැහැ, 12 තමයි එන්නේ. හරිද? ඊට පස්සේ මෙතනින් 12 ලිව්වා. 12 කියන්නේ 24න් භාගේ. ඊළඟට එන්නේ අපිට 24. හරි, අපි ඔන්න සාධක ටික ලියලා තියෙනවා. අපි 8 සාධක ලියලා තියෙනවා, 12 සාධක ලියලා තියෙනවා, 24 සාධක ටික ලියලා තියෙනවා. හරි, ඊළඟට මොකද කරන්න තියෙන්නේ? මේකෙන් පොදු සාධක ටික රවුම් කරගන්නවා. පොදු සාධක ටික රවුම් කරගන්න. මේකේ ඉලක්කම් තුන් දෙනා ගාවම ඉන්නසම එක ඉලක්කව රවුම් කර. මේ දෙක කියන එක තුන් දෙනා ගාවම ඉන්නවා. ඒකත් ගන්න. ඊට පස්සේ මෙතනින් මේ හතර කියන එක තුන් දෙනා ගාවම ඉන්නවා. මම එයත් ගන්නවා. හරි, දැන් මෙයා ගාව ඕන නම් 8ක් ඉන්නවා, මෙයා ගාව 8ක් ඉන්නවා. හැබැයි මෙයා ගාව නැහැ. ඒ නිසා මෙච්චරයි අපිට ගන්න පුළුවන්. එහෙනම් අපිට ගන්න වෙන්නේ මෙතනින් කවුද? සාධක ලිවීමේ ක්‍රමයෙන් අපිට මපොසා ලියන්න පුළුවන්. දැන් අපිට උත්තරේ කොහොමද? මපොසාට අපිට උත්තරේ දෙන්න පුළුවන්. මපොසාට උත්තරේ දෙන්න පුළුවන් ආවේ පොදු සාධක වලින්. මේ පොදු සාධක තමයි 1, 2 සහ 4 කියන්නේ. ඒ වගේම ලොකුම එකේනා 4. එහෙනම් මපොසා 4යි. හරි, මපොසා 4යි කියලා ලියන්න පුළුවන්. මේක එක විදියක්. හරිද?
මේක මපෝසාව හොයන එක විදියක්. ඊට පස්සේ අපි දෙවැනියට